ධම්මික පෙරේරා මේ නම ශ්‍රී ලංකාවාසීන් විදිහට අපට එතරම් නුහුරු නමක් නෙවෙයි. සාමාන්‍ය ළමයින් පවා අහලා තියෙන දැකලා තියෙන ලංකාවේ ප්‍රධානම චරිතයක් තමයි ධම්මික පෙරේරා කියන්නේ. ඇත්තටම ධම්මික පෙරේරා කියන්නේ කවුද? කොහොමද මෙයාගේ ජීවිතය පටන් ගන්නෙ? කොයි වගේ දැක්මක්ද මෙයාට තිබ්බේ? අද කතාව අපි දිගහරින්නේ අපි හැමෝම අඳුනන ලංකාවේ පළවෙනි කෝටිපතියා එහෙමත් නැත්නම් ලංකාවේ අංක 1 ධනවතා වන ධම්මික පෙරේරා පිළිබඳවයි. 1967 දෙසැම්බර් මාස කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා උපත ලබන්නේ එවකට සිටි ව්‍යාපාරික පියෙකුට හා ගුරුවරියක් වන මවට දාවයි. ඔව් ධම්මික පෙරේරා දුප්පත් පවුලක කෙනෙක් නෙමෙයි. සමහරවිට ඔයාලා අහලා ඇති ධම්මික පෙරේරාගේ රුපියල් 500 කතාව. ඒ පිළිබඳව අපි කතා කරමු පසුවට. හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන මොහු වයස අවුරුදු 19 දී එනම් 1987 දී මොරටු විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් එන්ජිනියරින් ටෙක්නොලොජි යන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමටයි. එවකට ප්‍රති JVP කලබල නිසාවෙන් බොහෝ දුරට විශ්වවිද්‍යාලයේ විවෘතව තබනවාට වඩා වසාදමා තිබෙන කාලය වැඩි බව වරක ධම්මික පෙරේරා සඳහන් කර තිබෙනවා. මෙම කාලය තුළ මොහුගේ මාමා කෙනෙකුන් කොටුව වෙළඳ කලාපය තුළ ආපන ශාලාවක් පවත්වාගෙන යමින් තිබෙන අතර මොහු වැඩි වේලාවක් මෙම ආපන ශාලාවේ ගත කර ඇත. දිනක් ධම්මික පෙරේරා තම මව බැලීමට නිවසට ගොස් නැවත කොළඹට පැමිණීමට සැරසෙන විට තම කැඩුණු සපත්තු යුගලය දුටු මව රුපියල් 500ක මුදලක් ඔහුට ලබා දී තිබෙනවා නව සපත්තු යුගලක් මිලදී ගැනීම සඳහා. මේ සිදුවීම සිදුවන්නේ 1987. එතකොට මොහුට වයස අවුරුදු 19යි. විශේෂම දේ තමයි 1987 දී රුපියල් 500ක් කියන්නේ විශාල වටිනාකමක් ඇති මුදලක්. කොටිම කිව්ව සාමාන්‍ය පවුලක පුද්ගලයෙකුට රුපියල් 500ක් හොයාගන්න එක බොහොම දුෂ්කර ක්‍රියාවක්. කෙසේ වෙතත් ධම්මික පෙරේරා මේ රුපියල් 500 අරගෙන කොළඹට එනවා. ඇවිත් තමන්ගේ මාමාගේ අවන්හලට වෙලා ඉන්න වෙලාවක ඔහු දකිනවා ආපන ශාලාවට ඉස්සරහා පදික වේදිකාවේ වෙළඳාම් කරන වෙළෙන්දෙක්ව. මොහු එම වෙළෙන්දා සමග සාකච්ඡා කර තම මවදුන් රුපියල් 500ක මුදල ඔහුට ලබා දෙනවා ඔහුගේ ව්‍යාපාරයට යොදවන්න එක් කොන්දේසියක් මත. එම වෙළෙන්දා ලබන දෛනික ආදායමෙන් යම් නිශ්චිත කොටස් ප්‍රමාණයක් තමාට දිනපතා ලබා දෙන ලෙසයි. ඒ අනුව වෙළෙන්දා දිනපතාම රුපියල් 200 බැගින් ධම්මික පෙරේරාට ලබා දීමට කටයුතු කරනවා. ටික කලක් තුලදී යම් කිසි මුදලක් එමගින් එකතු කරගන්න මොහු එවකට සිටි ප්‍රසිද්ධ ව්‍යාපාරික වන ලාල් විජේරත්න මහතාගෙන් ස්ලොට් මැෂින් එහෙමත් නැත්නම් ජැක්පොට් මැෂින් 5ක් ණයට ලබා ගන්නවා. ඒ එක කොන්දේසියක් මත එනම් ලැබෙන සියලුම ආදායමෙන් 130ක ප්‍රමාණයක් ධම්මික පෙරේරාට සහ අනෙකුත් 70ක ප්‍රමාණය ලාල් විජේරත්න එහෙමත් නැත්නම් ගේලියන් ගෲප්ස් හට ලබා දෙන ලෙසයි. මේ දේවල් සිදුවන්නේ 1988 වර්ෂයේ. ව්‍යාපාරයක් ලෙස මේ ඉතා සාර්ථක වුවද ධම්මික පෙරේරාට ඕන වුණා මේ ස්ලොට් මැෂින් වල අන්තර්ගත තාක්ෂණය ඉගෙන ගන්න. ඉතින් ඔහු තීරණය කරනවා තායිවානයට ගොස් මෙම තාක්ෂණය පිළිබඳව හදාරන්නද. ඔහුට අවුරුදු 20යි. 1988 තායිවානයට පියාසර කරනවා මාස 6ක පාඨමාලාවක් හැදෑරීම සඳහා. තම පාඨමාලාව මාස 3කින් අවසන් කරන ධම්මික පෙරේරා නැවත ලංකාවට පැමිණ ස්ලොට් මැෂින් එහෙම නැත්නම් ජැක්පොට් මැෂින් නිර්මාණය කරන්න පටන් ගන්නවා. මෙම මැෂින්ස් තමගේ මාමාගේ ආපන ශාලාවේ සවිකර තම ව්‍යාපාරය ආරම්භ කරන මොහු ඉතා කෙටි කාලයක් තුළ මිලියන ගණනින් මුදල් උපයන ව්‍යාපාරයක හිමිකරුවෙකු වශයෙන් ව්‍යාපාරික ලෝකයට පිවිසෙනවා. 1991 වන විට ස්ලොට් මැෂින් 285ක හිමිකරුවෙකු වන ධම්මික පෙරේරාගේ ව්‍යාපාරයට ප්‍රශ්නයක් පැනනගිනවා. ඒවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ස්ලොට් මැෂින් ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමත් සමගයි. මෙම ප්‍රශ්නය විශාල ප්‍රශ්නයකට නොගත් ඔහු පයාගල තම නිවසාසල අනුරාධ ට්‍රේඩර්ස් නම් මෝටර් රථ අලවිස ලක්ෂණ විවෘත කරනවා. පසු 1993 දී නැවත කැසිනෝ ව්‍යාපාරයට පියනගෙන ඔහුගේ මාමාගේ ආපන ශාලාව තුළම කැප්‍රිකෝන් නමින් ඔහුගේම කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මෙහි ක්‍රීඩා 4ක් සඳහා පහසුකම් තිබුණ බවට වරක ධම්මික පෙරේරා සඳහන් කර තිබෙනවා. ඒ බ්ලැක් ජැක්, බකරත්, පෝකර් සහ රුලෙට් යන ක්‍රීඩායි. 1995 දී MGM කැසිනෝ ක්ලබ් එක විවෘත කරන ඔහු 1996 වර්ෂයේදී දැනට ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම කැසිනෝ ක්ලබ් එක වන බැලීස් කැසිනෝ ආරම්භ කරනවා. එමගින් විශාල විදේශ මුදල් ප්‍රමාණයක් රටට ලබා ගැනීමට සමත් වන මොහු කොටස් වෙළඳපොළ හැදෑරීමට පටන් ගන්නේ මේ කාලයේ. 1998 දී බිලාජ්ජුව කැසිනෝ ආරම්භ කරන මොහු ඒ වන විටත් ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ විශේෂ පුද්ගලයෙකු ලෙස නමක් දිනා සිටි අයෙකි. අද වනවිට ශ්‍රී ලංකාව තුළ සම්පත් බැංක්, Valuable Finance, Valuable Power, The Fortress Resort, The Queensbury, The Kingsbury, Delmege Limited, Hayleys, Royal Ceramic, Lanka Ceramic, LB Finance, Singer Vani, දැවන්ත ආයතන හා සම ආයතන 200කට ආසන්න ප්‍රමාණයක හිමිකරුවෙකු ලෙසත් ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙසත් ප්‍රසිද්ධියට පත්ව සිටින ධම්මික පෙරේරාගේ වත්කම රුපියල් බිලියන 70කට අධිකයි. දියුණුව දෛවය මත රඳා පවතින්නේ නැති බව පෙන්වා දුන් ධම්මික පෙරේරාගේ ජීවිත කතාවෙන් ඔබත් ඔබේ ජීවිතයට යමක් එකතු කරගත්තා නම් අපි බලාපොරොත්තු වුණේ එයයි. මොහුගේ ජීවිත කතාවෙන් අප ඉදිරිපත් කළේ සුවල්පයක් පමණි. බොහෝ පුද්ගලයන් මොහුගේ ව්‍යාපාරික බුද්ධිය පිළිබඳව පැහැදිලි සිටින නිසාවෙන් ඒ පිළිබඳව තවත් වීඩියෝවකින් නැවත ඔබව හමු වන තෙක් ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න සහ වීඩියෝ එකට ලයික් කරන්න සහ දිගටම මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න Yes Thinking subscribe කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.